බ අපේ කාලයේ සෞන්දර්යාත්මක අඩ හැරය පවී රස විත අරම්භ කරන්නටයික් මේ අපේ සූදානම. මේ ගෙවන කාලාපරිච්චේදය අපි හැමෝටම බොහොම අසීරු කාලසීමාවක්. ඒ මොකද මේ ඉජනදා ජීවිතය පවත්වගන්න මුදල පස්සේ ඉතාම වේගයයිෙන් දුවන් අපි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ අස්සේ මගහැරණ දේවල් බොහොමයි. විශේෂයෙන්ම යම් රසයක් වින්ඳන්න යම් කලානිර්මාණයක් හොයන්න බලන්න රසවිඳින්න තියෙන කාලසීමාව බොහෝ සයින් අඩු වෙලා තියෙනවා ඉතිං අපි හිතුවා එකට විකල්පයක් විදියට මේ TVව රස විත ඔබ වෙත ගෙනෙන් අපි මේ ඔස්සේ විවිධදේවල් සාහිත්‍යයට සම්බන්ධ ගීත කවි මේ වගේ දේවල් ඔබ හමෝට අරන්ගෙනවා අපිත් යම් රසයක් විඳින ගමන් ඔබටත් යම් රසවිින්දනයක් ලබාදීම තමයි අපේ බලාපොරොත්තුව. තින් අදවසය අපි ඒ වෙනුවෙන් බොහොම අපූරු ගීතයක් තෝරගත්තා ඔබත් එක්ක කතා බහ කරන්න. මෙ ගීතය ඔබ අහලතින ගීතයක් බොහොම ජනප්‍රය ගීතයක් අපි බොහොම ආදරයෙන් දශක ගණනාවක් පුරාවට අහන ගීතයක් බන්ඩර් ඇහළලිය ගොඩයන් තමයි මෙ ගීතය රචනා කරලාතියෙන්නේ. මෙ ගීතයේ ඉන්නේ බොහොම ජයට දන්දුන් පිෙක් හරලාවටඔහුතම පියා මතකේ තියාගෙන ගීතය ලියන්න ඇති. අතීතයේ හිටිය අපට ගොඩක් මේ දන් දෙන්න පුළුවන් පියවරුණේ. බොහොම දුක් මහන්සියෙන් වගා කරලා අස්වන්න රැස් කරගෙන අටුකොටු පුරුවගෙන ගමකට කන්න බොන්න දෙන්න පුළුවන් තත්ත්වය හිටපු පියවරු තමයි අපිට හිටියේ. ඉතිං මේ ගීතෙත් එනවා අන්නේ වගේ පිියෙක්. වන්නේ වනපෙතේ තමයි යොහු ජීවත්ව වුණේ. වන්නේකි්හම මේ බොහො මේ ඈත දුෂ්කර ප්‍රදේශ විශේෂම මේ විියලි කලාපයේ ප්‍රදේශ හඳුන්වන්න භාවිතා කරපු නාමයක් තමයි මේ වන්නේය කියලා කියන්නේ. අපි ඔොහොම විහිළුවටත් සහරුන්ගෙන් අනුව වන්නේ ඉඳල දාවේ කියලා. ඈත ගමක ඉන්ඳලා අපපගෙනක් නම් අපි අහනුව මේ වන්නේ ඉඳල දාව කියලා. බොහොම මේ ප්‍රහසනාත්ම කළේ සහෙමන් ඇත්නම් මේ විහිලු සසාහගත විදයට අපි අහනවා. ඉන් මේ අන්න ඒවගේ ඈත දුෂ්කර ගමක ජීවත්වෙච්ච පියෙක් ගැන මේ ගීතය කියනවා. වන්නේ වන පෙතේ ගම්දනව පුරානිවහන වංක ගිරිවනයේ වෙසතුරු සදිසිපියවරුන්. හරියට වෙස්සන්තර රජ්ජුරෝ වගේ පියෙක්. වෙස්සන්ත රජුරුවෝ මේ වංකගිරි අරණට ගිහිල්ලා දානපාරමිතාව පුරන්න තමන්ගේ පවුලෙ සාමාජිකයිනෙක්ක මේ ජෝජක බමුණා ඇවිල්ල දුක කිව්වම ගේ දරුවන් දන්ඳදුන්නන ඉතින් මේ පියා දරුවන් දන්දුන්නු පියෙක් නෙමෙයි බොහොම බොහම සාර්ස්වභාවට මේ ගමකටම දන් දෙන්න කෑමට බීමට යමක් දන් දෙන්න පුළුවන් තත්ත්වය හිටපු පියෙක් ගැන තමයි මේ ගීතේ කියවෙන්නේ. ඉතින් මේ ගීපද රචකයක් කියනවා අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරනවා කියලා. පියාට වදිනව කියලා. හරියට මේ දෙයන්ට බුදුන්ට වඳින වගේම ගමකට කන්න බොන්න හැකියාවත් තිබිච්ච තමන්ගේ පියාට වන්දිනවා කියලා මේ ගීපද රච්චකය කියනවා. ඉතිං අදකාලේ එහෙම පියවුරු අපිට ඉන්නවද. අපි හැමෝම යම්කිසි පියකුගේ මවකගේ දරු. ඉතින් සමහරලාවට අපේ අම්මලතාත්තලට ඒ වගේ කන්න බොන්න දෙන්න හැකියාවක් තිබුණ. නමු අද කාලේ අපිට ඒ ආර්ථිකමය හැකියාව තියෙනවද. ගමකට තියා පවුලකටවත් කෑම්වේලාත් දෙන්න පුළුවන් හැකියාවක් අදකාලේ අපට තියෙනවද. කියන එක ගැටලුවක්. ඉතිං ගීතයේ ඉදිරියට යනකොට බොහම අපූරු කතාවක් කියනවා. වර්තමානයේ අපිට සිද්ධ වනේ මොකක්ද කියන එක මේ ගීතේ බොහොම සරලව වන්නේවනපෙතේ ගම් ධනවපුරා නිවහන වංකගිරිවනේ වෙසතුරු සදිසිපියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්. කන්න බෑ කියා තැනිවම එන්ට යැයි කියා ගමටම බත් බොලත් ගන්දුන් පියවරුන් වෙතින්. මේ පියා කියනව මේ තනිවම කන්න බෑ. ිය කණය එකත් ඒ කාලේ ඒ පියවරුන්ට මේ බො මදි පුංචිකමක් වගේ. තනියම කනයක කෙනෙකුට දෙයක් දීල කෑම තමයි හිත පිරෙන්නේ. තමන්ගේ බත් පත කෑවම බඩපිරුනට හිත පිරෙන්නේ මේ බත්්ටික ආහාරයට ගත්තමනෙමේ. තනියම ආහාරයට ගත්තම නෙමේ තව එක්කෙනෙකුට හරි. දීලා බෙදාහදාගෙන ඒ බත්පත කෑවොත් තමයි මේ තාත්තගේ හිත පිරෙන්නේ බත් විතරක් නෙමේ බුලත් තේ මේ හැම දෙයිම්ම සංග්‍රහ කරන තාත් එෙක් තමයි මේ අතීතය අපිට හිටිය දැන් ඒ තාත්තා විවිදධ සීමකම්මට ලක් වෙලා තියෙනවා. තින් අතීතයේ මේ හිටපු තාත්තා අපිට අධ්‍යනය කරන්න පුළුවන්නා වෙනම අරගෙන. අපේ මේ ඒකාලෙ තිබිච්ච ආර්ථික රටා පිළිබඳව සාමාජීය රටා පිළිබඳව සංස්කෘතිය පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ. අතීතය හිටපු තාත්තකින චරිතය අරගෙන වෙනමම මේ පර්ේෂණයක් රිසච්චයක් කරන පුළුවන්න අපිට ලොකු දැනුමක් ගන්න පුළුවන් ඒවගේම ලොකු සංසන්ධනයක් කරන්න පුළුවන් අතීතයේ තත්ත්වය සහ වර්තමානය අපි අද්‍ය වැටිලතින තත්ත්වය පිළිබඳව. හොඳ උදාහරණය ඇතමයි මේ අතීත තාත්තා සහ වර්තමානයේ ඉන්න තාත්. ජාත වී ඇතත්පූරුවේ කරන ලදද පවක් පලදී. බින්න බැස හින්දී නගරය අසලදූ පුතුන්. ඉතින් මේ අපි හැමෝම දරුවන් වශයෙන් අපි හැමෝම මේ ජාත වෙලා තියෙන්නේ. මේ වගේ බොහොම ජයට දන්දුන්නු මවරුන්ට පියවරුන්ට. නමුත් අපිට සිද්ධ වෙලා තියෙන්නේ නගරය ළඟ දන් දෙන්න තියා කෙනකුට පිනට යමක් දෙන්න තියා තමන්ගේ බත්පතවත් කොහොමද සකසාගන්න. පිළිබඳව හිතමින් බොහොම දුක්කසේ දිවිගෙවන්න සිද්ධ වුණු තත්වයක් තමයි වර්තමානය උදාවෙලා තියෙන්නේ. ඉතින් මේක කොහොමද ඇති වනේ. මේ තත්ත්වයට අපි ඇදවැටුනේ කොහොමද කියන පිළිබඳව අපි හැමෝටම අධ්‍යකීම් තියෙනවා. ඉතින් මේක මේ එක්කනෙග දෙන්නෙක්ගේ හෙමන්න්නටනම් දෙශපාලන පක්ෂයක දෙක ගැටළුුවක් නමයි. අද මේ අපි අත්විදින තත්ත්වය චිරාත් කාලයක් තිස්සේ අපි හැමෝම කලකීදෑවල ප්‍රතිඵල. ඉතිං ඒදේ නිවරධ කරගන්න ඕන කාලය තමයි මේ උදවෙලා තියෙන්නේ. කල්පකාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුළ මාසකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින්. කන්ටගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බියවැද දුොරජනෙල් වසාත නිවම බුදධිති බෝ්දුකින්. තිගො ඕක තමයි අපේ හිතේ තියෙනවා කල්ප කාලයක් පුරාවට දන්දුන්නු අපේ සමරලාවට අපේ පිජවරුන්ගේ මවරුන්ගෙන් ඒ ලබපු අධ්‍යැකී අපේ හිත්වල තියෙනවා. නමුත් අදකාල අපිට ඒ විදියට දන් දෙන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. අර මච්චරිය කෝසිය සිටුරයාගේ කතා පූත මතක් වෙනවා. ඔහු මේ ලෝබෙන් මේ තව කෙනකුට කැවුම් දෙන්න වේ කියලා ගමය කෙනෙකුට හෙමන් ැත්්නම් පවුලේ කෙනෙකුට හරි කැවුම් දෙන්න වේ කියලා හිතාගෙන අර උඩු මහලට ගිහිල්ලා කැවුම් හදාගෙන කෑ වගේ අපට සිද්ධ වෙලා තියෙනවා ගෙදර දුරජනල් වහගෙන කන බත්පතෙන් කොටසක් කාටහරි දෙන්න වයි කියලා හිතර බයවෙලා තමන්ි බත්පතකන්න ඉතින් ඔන්නක තම අපේ කතාව කාලයක් තිස්සේ මෙරට සිද්ධවෙච්ච මේ ආර්ථික පරිහානිියත් එක්ක අපිට වර්තමානය මුහුණ දෙන්න වෙලා තියෙන බොහොම සෝචනීය තත්ත්වය තමයි මේක මේගේ ගීත අහන කොට ඔන්න වගේ ඉතින් අපි මුහුණ දෙන අධ්‍යකීම් සහරලාට සිදුවීම් අපි මතකයට එනවා අපිට පුළුවන් ගීත අහන්න මේගේ අපි ලබන අධදකීම් එක්ක ඒකා බද්ධ කරගෙන අහන්න පුළුවන්නන් මංහිතන්නේ බොහොම අප රසයක් සමරලාවට අප ජීවිතයේ මෝන දෙන්න සිද්ුවෙන මේ දුක්ක දෝමනස්ස පවා ටිකක් සමනය වෙලා යන්න හේතුවක්වෙයි ඒවිදිීට අපිට ගීත රස විඳින්න පුළුවන්න. ඉතින් අපේ අරමුණ ටවී රස්සවිතවස්සේ අප අරමුණ වෙන්නෙත් ඔබට අහන්න පුළුවන් හොඳ දෙයක් ඔබට විඳින්න පුළුවන් දෙයක් ලංකිරීම. ඉතින් අපි අරාධනා කරනවා ඔ හෙට දවසෙත් අපිත් එ එකතු වෙන්න අදදවසේ අපේ මේ පාලුවෙන් වැඩසටහන හෙටදවසෙත් අපි යම්ියමට සහනු බෝයත්තගන බලාපොත් වෙන ඉතින්තවත් දවසකාපි මේ වගේ වැඩසටහනත්තුලින් තිවී රස විතත්තෙක් එකතුය බොමස්තුති.